අයිබෝවන් SL ඩොකියුමන්ට් එක තුලින් අද අපි ඔබව මුණ ගැහෙන්නේ තවත් අපූර්වතම දෙයක් පිළිබඳව ඔබට කියන්න. සබාධම කියන්නේ විශ්වයේ අපූර්වතම නිමැවුමක්. සබාධම් මාතා විසින් නිර්මාණය කරපු අතිශය චිත්තාකර්ෂණීය මෙන්ම පුදුම සහගත නිර්මාණයක් පිළිබඳවයි අද අපි අවධානය යොමු වෙන්නේ. ඔබ හොඳටම දන්නවා ලෝකයේ සාගර හතක් තියෙනවා කියලා. අට්ලන්ටික්, පැසිෆික්, ඉන්දියන්, ආක්ටික්, ඇන්ටාර්කික් යන ආදී වශයෙන් මේ සාගරවලට නම් දීලා තිබුණට මේ සියල්ල එකම සමුද්‍ර තටාකයක්. එකම ජලය තමයි නැගෙමින්, බිඳෙමින්, ගලමින් එහා මෙහා ගමන් කරන්නේ. නමුත් මේ සමුද්‍ර තටාකයේ ජලය එකිනෙක මිශ්‍ර වෙන බවක් නොපෙනෙන පැහැදිලිව වෙනස් වර්ණවලින් යුක්තව බෙදී වෙන වෙන අපූර්ව ස්ථානයක් ලෝකේ තියෙනවා. ඒ තමයි Gulf of Alaska ලෙසින් හැඳින්වෙන පැසිෆික් සාගරයත් ආක්ටික් සාගරයත් හමුවන ස්ථානේ. ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් විදිහට මේ සාගර දෙක හමුවන ස්ථානය වෙනස් වර්ණයන්ගෙන් යුක්තව දක්නට ලැබීම ඇත්තටම පුදුම සහගතයි. මේ සාගර දෙක හමුවන තීරයේ පිහිටලා තියෙන්නේ රුසියාවේ සයිබීරියාව හා උතුරු ඇමරිකාවේ ඇලස්කාව අතර ප්‍රදේශයට මද පහළින්. Gulf of Alaska ඇලස්කාවට වගේම කැනඩාවේ කොටසකට මයින් වෙනවා. පිහිටීම අනුව නම් සාමාන්‍ය සාගර දෙකක් හමුවන ස්ථානයක් තමයි මේ කලාපේ. ආක්ටික් සාගරයේ වගේම පැසිෆික් සාගරයේ තියෙනෙත් මුහුදු වතුර. කිසිම ආකාරයක ගල්පරයක් හෝ වෙනත් මුහුදේ ගොඩනැගිල්ලක් මේ කලාපේ නැහැ. එහෙම වුණත් පැහැදිලිව පෙනෙන මේ වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද කියලා හොයලා බලපු විද්‍යාඥයින් සොයාගෙන තියෙන විදිහට ජලයේ ඇති භෞතික හා ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා තමයි මේ විදිහට වර්ණ වෙනස්කම් සහිතව මිශ්‍ර නොවන ස්වභාවයකින් මේ කලාපය පවතින්නේ. මේ තත්ත්වය ඇති වෙන්නේ සාගර දෙකෙහි පවතින ජලයේ ඇති ලවණතා වෙනස, ඝනත්ව වෙනස, උෂ්ණත්ව වෙනස සහ මෙම ස්ථානයේ ඇති දිය සුලිවල ස්වභාවය හේතුවෙන්. මේ කලාපයේ ඉහළ කොටසට ජලය ගලාගෙන එන ප්‍රධාන මාර්ගයක් තමයි ඇලස්කාව හරහා ගලා එන සැතපුම් 286ක් දිග කොපර් ගංගාව. ඇලස්කාවේ ග්ලැසියර් සහිත ප්‍රදේශයෙන් පටන් අරගෙන ග්ලැසියර් කොටස් සමග අධික ඛනිජ ප්‍රමාණයක් සහිත මැටිත් අරගෙන තමයි කොපර් නදිය සාගරයට එකතු වෙන්නේ. මේ ජලයේ ලවණතාවයේ වගේම කරදිය සාන්ද්‍රණයද ඉතා අඩු මට්ටමක තියෙන නිසා සාගර දෙක අතර ලවණතා වෙනසක් වගේම ඝනත්වයේ වෙනසක්ද ඇති වෙනවා. ඝනත්වයේ වෙනස් වීම හේතුවෙන් ජලයේ එකිනෙක මිශ්‍ර වීම සිදු වෙන්නේත් අඩුවෙන්. මැටි හා ලවණතාවයේ අඩු ජලයේ තියෙන කලාපය අඩු වර්ණයකිනුත් වැඩි ලවණතාවයක් හා බහුලව කරදිය පවතින උතුරු පැසිෆික් කලාපයේ මුහුද තද වර්ණයකිනුත් මේ නිසා දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජලයේ ඇති ප්ලවාංගවල වර්ණයද මෙම වර්ණයන් වෙනසට බලපාන තවත් කරුණක්. ජලයේ ඇති ලවණතාවයේ ඛනිජ ප්‍රමාණය ආදී වෙනස් වීම නිසා ඒ මත වර්ධනය වෙන ශාක ගහනයත් වෙනස් වෙනවා. මේ හේතුවෙන් ශාක ප්ලවාංග වැඩි ප්‍රමාණයක් ඇති ජලය තද වර්ණයිනුත් අවම ශාක ප්‍රවාංග සහිත ජලය ලා වර්ණයකිනුත් යුක්ත වෙනවා. මීට අමතරව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන මහාචාර්ය කෙන් බ්‍රුලන්ට් පවසන ආකාරයට වැඩි ඛනිජ ප්‍රමාණයක් රැගෙන සාගරයට වැටෙන ග්ලැසියර් කොටස් ඉතා සෙමින් චලනය වන සප්පෝල දියවැල් සමග වාමාවර්තව චලනය වන අතර ඊට පහලින් ඇති උතුරු පැසිෆික් දියවැල් දක්ෂිණාවර්තව චලනය වෙනවා. මේ විදිහට ජලධාරා දිශාවන් දෙකකට චලනය වෙන නිසා එකිනෙක මිශ්‍රවීමේ අවස්ථාව අවම වී වර්ණ වෙනස එලෙසම පවතින බවයි සඳහන් වෙන්නේ. අනෙක් කරුණ තමයි උෂ්ණත්ව වෙනස. ග්ලැසියර් කොටස් සමග එන ජලය වගේම ආක්ටික් ප්‍රදේශයෙන් එන ජලයද පැසිෆික් සාගරයේ ඇති මුහුදු ජලයට වඩා උෂ්ණත්වයෙන් අඩුයි. එම උෂ්ණත්ව වෙනසත් මේ ජල ප්‍රවාහ දෙක එකිනෙක මුසුවීම පමා කරනවා. ඉතින් මේ විදිහට සාගර කලාප දෙකක් වෙන වෙන සීමාව පැහැදිලි වෙනසක් සහිතව දැක ගැනීමට හැකිවීම සැබවින්ම net අදහා ගැනීමට නොහැකි තරමටම පුදුම සහගත දෙයක්. තවත් මේ වගේ අලුත් අමුතු තොරතුරු ගැන දැනුවත් වෙන්න ඔබ කැමති නම් මතක ඇතුව SL Documentary YouTube channel එක subscribe කරලා තියාගන්න.